අපි බලමු පුතේ ආවර්ත දවගුවේ ආවර්ත හතරක් තියෙනවා කියලා ඉගෙන ගත්තා. එතකොට කොහොමද මේ ආවර්ත වලයි මේගොල්ලොන්ගේ තියෙන සම්බන්ධය මොකද්ද කියලා අපි ඉගෙන ගන්න ඕනේ පුතේ. ආවර්ත වලයි කාණ්ඩ වලයි අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා ඉගෙන ගන්න. හරි. අපි බලමු නිකන් ඇඳලා. හරි. දැන් පළවෙනි ආවර්තයේ තිය හයිඩ්‍රජන් හීලියම් දෙන්න. හරි. මම අඳිනවා හයිඩ්‍රජන් වලට. මෙන්න හයිඩ්‍රජන්. දැන් මතකද ඉලෙක්ට්‍රෝන ගියද කියලා විද්‍යාව දිහා බලන්න ඕනේ වේද? එකයි නේ. එකයි. මෙන්න එකයි. හයිඩ්‍රජන් යටින් හිටිය ලිතියම්. මම ලිතියම් වදිනවා. පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන දෙකයි. ඊළඟ එකේ ඉලෙක්ට්‍රෝන එකයි. හරිනේ. ඊළඟට අඳින බලවම වෙටි. සෝඩියම්. මතකද කියාගෙන යන පුතේ ඉලෙක්ට්‍රෝන ගන්න කට්ටිය. ඔය 11යි තමයි කොහොමද ඉන්නේ? 1යි 8යි 1යි 8යි 1යි එකයි හොඳයි යා සමහරයන් හොඳට අධ්‍යයනය කරලා තියෙනවා දැන් මං ඊළඟ කාරණාවට පළවෙනි එකේනම යා හයිඩ්‍රජන් නේ ශක්ති මට්ටම් ගණන ශක්ති මට්ටම් ගණන කීයද එකයිද එකයි මට කියන්න මෙයාගේ ආවර්ත අංකය ආවර්ත අවබෝධය බලන්න ආවර්ත අංකය එකයි ලිතියම්ගේ ශක්ති මට්ටම් කීයක් ඉන්නවා දෙකයි එකයි ශක්ති මට්ටම් මම කෙටි කරලා දාන්න මට් ග ලේසිනේ දෙකයි මට කියන්නකෝ මෙයා කොයි ආවර්තයේද ඉන්නේ කියලා දෙකේ බලලා කියන්නකෝ දෙකේ කීයේ දෙවනි තුනේ කියලා කිව්වනේ සමාන කට්ටිය මට හිතා ගන්න බෑ මම අදමයි ඒක දැනගත්තේ දෙවෙනි ආවර්තයේ ඉන්නේ දෙවෙනි ආවර්තය සෝඩියම් ශක්ති මට්ටම් කීයක් තියනවද පුතේ තුනක් තියෙනවා තුනයි ශක්ති මට්ටම් ගණන කීයද තුනයි මෙයා ඉන්න ආවර්ත අංක බලන්න දැන් අඳපු එකේ අයන්දිනේ යන්නේ තුනයි තුනමතවද ආවර්ත අංකය තුනයි උතේ පොටෑසියම් ඉන්නේ හතරවෙනි ආවර්තේ ශක්ති මට්ටම් කීයක් තියෙනවද හතර හතර එහෙනම් මතක තියාගන්න ඕනෙම මූල ද්‍රව්‍යයක් එයා ඉන්න ආවර්ත අංකය සමානයි එයාගේ තියෙන මොනවා ගන්නටද පුතේ ශක්ති මට්ටම් ශක්ති මට්ටම් හරිද හීලියම් ඉන්නේ පළවෙනි ආවර්තේ ශක්ති මට්ටම් කීයක් තියෙනවද එහෙනම් එකයි එකයි නියෝන් ඉන්නේ දෙවෙනි ආවර්තේ ශක්ති මට්ටම් කීයද දෙකයි දෙකයි එහෙනම් ක්ලෝරින් ඉන්නේ තුන්වෙනි ආවර්තේ එහෙනම් එයාගේ ශක්ති මට්ටම් ගන්න කීයද 3යි තේරුණා නේද ආවර්ත අංකය සමානයි මොනවා ගන්නටද ශක්ති මට්ටම් ගන්නට ලස්සනට පහලට අඳිමුද මේක මෙහෙම පැන්සලෙන් අඳින්නේ කවකටු තියලා අඳින්නේ නැහැ හරි කවකටු තියලා අඳින්නේ නැහැ නිදහස් අතින් අඳින්නේ ඔය සර් මාතුගාවක් නැද්ද මාතුගාවක් නැහැ මම මයික් එක හරි මයික් එක හරි හරි පුතේ මේකේ ෆොටෝ එකක් ගහලා දාලා වැඩක් නැහැ නේ ආ ඒ මොකද පැන්සලෙන් ගන්න මේ මැද තියෙන H A ඉලෙක්ට්‍රෝන පැන්සලෙන් ගන්න පැන්සලෙන් ගන්න පැන්සලෙන් ගන්න ඉස්සරහට ඕන බම්දණියම තනිකර පැන්සලෙන්ම අඳින්න තියෙන්නේ
වැඩ කොටසක් දිනවා කීවෙන් 10 වෙනි පාඩම ගමන්ද අම්මාසේ රූපේ ධාතුන් වහන්සේලා දාලා යකෝ අනිවාර්යයෙන් ඒ නමයක් දාන්න පුළුවන් මේ පන්ති දෙකේ ඔව්තරදී මාෂ්දා මේ පහුගිය කාලයන් පිස්සු හැදෙනවා දේවාල වලමයි කට්ටිය බයිපාස් වෙන්නේ කියලා කට්ටියක් කතරගම දෙවියෝ ගාවට යනවා කට්ටියක් පත්නි වැණියෝ ගාවට යනවා කට්ටියක් ගණ දෙවියෝ ගාවට යනවා පිස්සු බම්ප වෙනවා ඕගොල්ලෝ මම බෝල ගහනවා බලමු කතරගම දේවාල කපුවාගේ දුවාරි පුතාරි මේසරේ අයිලන්ඩ් ට්‍රැන්ක් එකක් දායිද කියලා දෙයියොන්න මේ දවස්වල කෝඩිනේට් කරගන්න බෑ වැඩ ටික පුතේ ඒ කියන්නේ එක එක ප්‍රශ්න කියනවනේ ඇවිල්ලා මේ නමයක් දාන්න කියනවා බැරි විෂන් පාස් කරලා දෙන්න කියනවා ඒකද මොකද කපලා කරපටා දෙයියෝ ගාවට ගිහලා යාතිකා ගන්නකොට සමහර අය PUBG ගහනවා පුතේ ඔන්නේ ගැට ගියා ආල්ට පහට යන්න නේ කලස් දෙකකින් මේක ලියමු මෙහෙම इलेक्ट्रोन बिशिल बोर्ड मतकण हाई नेता गुडक हाई इवरा
मेला में मटर बैन बैन दिन काव कटवे पाव चेने दिया ने ना मारुए मटर आवरा वांधी ना एक गोल नहीं दिया अंदर ऐसी कितने लोग इन्हें हम बताएं मिल गए आरे कितने क्या आया था एक आया दिन नॉन ने वहीं तो पिनेबल था काटी वरना एक मंगरा ना रेसेंट आप आए हो मिन्न ना अनिता एक मंगरा योर कहने पुते ड्यू की अलग गलाई ने काउंट पुते हरी नाम दागन ना मां क्यों नहीं गिये साथी पा ये पांती ने ये पांती गिये साथी दार दी बनामा अरे बम्बई मटे कुंड दिए ने सेट्टे के नमत देखो ये तो दाल दे बबूते यार बम्बई मटे कुंड दिए ना रे इन्हें यार पावर्स याक ने दी पांबे वागे सेट्टे का किन्हें बोते अन्य नमत दाल है ना दीगर नमक के कलामे किए हुए को हमारे कलामे किए हुए ना कोचिंग मिंचुआ चूगिया तुम का दोनों में करते बे लेकिन तो तमांगे नामिंग इन ना ग्रुपिंग ये वा इसमें माइंग करना हो तामत नाम विनाशकर इन्हें नाम विनाशकरण बोलते हैं हरि ऐसे तो वेला आवाज़ यो ताऊ गुड़ा और कलने का टी है स्क्रीनशॉट टेक कहाँ का मुद्दा ये कहना है होंदा में दे मांगी था नहीं और कौन था पारू हरी आप ही लिए लिए ना तेरे कंप्लीट नहीं दिया कंप्लीट करेगा मैं कभी ना पार्ट के लिए बहुत कमान नहीं थी नत्ता सामान्य पार्ट के लिए बहुत कमान नहीं आ नहीं मूल ट्राउबे वाला न्यास्तीय वाटा पावतीन शक्तिमट्टम गणना एपीटी न्यास्तीय वाटा मगधपुते पावतीन शक्तिमट्टम गणना एपीटी आवर्त अंकेट समानवे एपीटी आवर्त अंकेट समानवे हरे अभी ये ना ईलांगे का टाइम नहीं ऐसे नहीं मिला अब हाँ नहीं ඊළඟ ගැට යන කලින් තියෙනවා පොඩි ඇක්ටිවිටි එකක් ගෙදර දිගරන් දෙන්න. ගෙදරමනේ ඉන්නේ දැන්. ඔයාමයි ගොඩාක් කාල දැන් ගෙදර මං හිටන්නේ නේ. හුඟක් හොඳයි. අම්මලා තාත්තලාත් එක්කම හදාගෙන අම්මලා තාත්තලාට ආදරෙන් වැඩ කටයුතු උදව් කරලා පිටුව 58 හරි අසල්වැසියන්ට ප්‍රේම කරමින් ඒ වගේ ගොඩක් දේවල් කරගෙන ඉන්න පුළුවන්. අයියලා අක්කලාත් එක්ක සහසම්බන්ධතාව පවත්වාගෙන නැත්නම් ඉතින් මරා ගන්න ඕනේ පුතේ. ගෙදර තියලා යන්න බෑ කොණ්ඩ විතරයි නිතර වෙන සමාලලට ගෙදර එනකොට. නේ? इस्कोले वेड़ा कराने पापु ते वो गोल कराने इतने हैं मेक कराने इस्कोले वेड़ा दिए ना विने वेड़ा नहीं पुते ने नॉन लग रहे दियो दान ना ये वहीं नहीं तो मेक किधर इकने कान मेक लास्ट टाइम दिन नॉन पुते मैं 5 साल बिटवे मैं बोला ना हाइड्रोजन हीलियम देना पाली नहीं आवार थे लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन यौन नहीं मधे भी नहीं आवार थे सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आगन तुंग नहीं आवारते पोटेशियम कैल्शियम देना हाथर नहीं आवारते वो लोग कोमत दाना मेरे लास्ट टाइम देना पालवेनी पहली देखो लानील पार्टी पार्ट करना ईलांग पहली आटम को देखा रहने पुते तादनील पार्टी पार्ट करना ईलांग पहली आटम को देखा रहने लानील पार्टी पार्ट करना ईलांग पहली देखो को देखा रहने तादनील पार्टी पार्ट करना इधर ध्यान फूल विशक क्या ना पुते एक विशक क्या ना वेडीपुर एम में इनका देखा दिया ना अवश्य ना पाट
විස්සක් විස්සර වඩා ඕනනම් දෙක දෙක තිබ්බොත් 24ක් යනවානේ. ඕනේ එතකොට 40ක් යනවා. එතකොට හොඳයි පිටේ. එතකොට කමන්නේ කමන්නේ දාන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යනවා. හරි ලෑස්තිද බලන්න. ලිතියම් කියන්න මම අඳින්න කලින් කියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කවුරුත් කියන්නේ නැහැ. 2 2 2 වින්‍යාසය පුතේ කියන්න කිව්වේ. එතකොට පළවෙනි එකේ 2 1 ඊළඟ එකේ 2 1. හරි මම අඳිනවා බෙරිලියම් කියන්නේ බෙරිලියම් 2 2 2 2 එතකොට බලමු අවසාන ශක්ති එහෙම තේරෙයි දන්නේ තිත්තිල ලියුවොත් එහෙමනේ පළවෙනිකම ඈතින් ලියන අවසාන ශක්ති මට්ටමේ ඊගන් කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි මෙයාගේ කාණ්ඩ අංශය කාණ්ඩ අංකය මේ පැත්තට මතකද කාණ්ඩ අංකය කීයද මතකද කාණ්ඩ අංකය කියන්නේ මේ අතර තිබ්බේ මතක නැහැ හයිඩ්‍රජන් හීලියම් මෙතන ඉදී ලිතියම් එහෙනම් එකේ මොන ඉලක්කමෙන්ද දාන්නේ රෝම ඉලක්කමෙන් රෝම ඉලක්කම් රෝම ඉලක්කම් ආයි දැන් මෙයා අවසාන ශක්ති මට්ටමේ ඊගන් කීයද අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද 2යි 2යි කාණ්ඩ අංකය 2 රෝම අංක 2 රෝම අංක 2 අවසාන ශක්ති මට්ටමේ ඊගන් කීයද බලන්න යා මොන කාණ්ඩයේද ඉන්නේ කියලා රෝම අංක 3 කාණ්ඩ අංකය රෝම ඉලක්කම් 3 ඇත්තේ එහෙනම් පුතේ ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ ඉන්නේ එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන කීයද 4 4යි නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන කීයද 5 පොටෑසියම් ඉන්නේ පළවෙනි පොටෑසියම් කියන්නේ 19 පළවෙනි කාණ්ඩේ යාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගණන කීයද 1යි 1යි හරි එහෙනම් තේරුණානේ කාණ්ඩ අංකය සමානයි එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉන්න මොනවා ගන්නද ඉලෙක්ට්‍රෝන ගන්නට අන්තිම ලස්සනට හැබැයි ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දැම්මනම් වෙලා ඉතුරු වෙන්නේ නේද මොකද කියන්නේ අඳිනවද අඳිමු 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 වෙලා විතර කරන්න කැමති නැහැ වෙලා නාස්ති කරන්න කැමති කට්ටිය වෙන Thank you.
මොකද්ද රවුන් නිදහස් අතින් අඳින්න පුතේ හැකි උපරිම උත්සාහ කළා නිදහස් අතින් දැන් අහන්න බලන්න නිදහස් අතින් කියන්නේ මොකක්ද කියලා රණුත් දාන අනේ ඩිංගක් ඉන්නකෝ කියලා හරි පුතේ විනාඩි 6යි ගානක් ඉන්න පුළුවන් अदर आनु आने मैं मिने तो भाई ना मिने तो थानी पंती है इतना आवारा मरे किधर है नहीं नहीं से ना ओ एक आंधी ना मावेलाव दिन ना एक इबराया पुते मैं पनास्ता मैं पिटवे थी है ना वागुआ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි නම් එයා පළවෙනි කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝන දෙකයි නම් එයා දෙවෙනි කාණ්ඩේ. ඉලෙක්ට්‍රෝන තුනයි නම් තුන්වෙනි කාණ්ඩේ. හතරයි නම් හතරේ, පහයි නම් පහේ, හයයි නම් හයේ, හතයි නම් හතේ, අටක්ෝ ස්ථායි නම් එයා අන්තිම කාණ්ඩේ. ඒ වගුව ගහන්න ඉඩ තියන. ඒක කලස් දාන දෙයක් නෑ. ඕගොල්ලෝ කී රසායන විද්‍යාව කරන්න ඕනේ. මම ඉන්නකොට පොඩ්ඩක්. ඊට පස්සේ පුතේ මේ 59 පිටු යට තව වගුවක් තියෙනව පේනවද මේ දෙක දැන්ට කලස් දෙකක් දාලා තියෙන්නේ ඒකේ පළවෙනි තීරුව මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මූලද්‍රව්‍යයත් කාණ්ඩය බලන්න පළවෙනි කාණ්ඩයට අයත් දෙන්නව කහපාටින් කලර් කරලා ඊළඟ කාණ්ඩයට අයත් අට දෙනව පුතේ නිල් පාටින් කලර් කරලා කලර් බෑන්ඩ් දීලා තියෙන්නේ ඊළඟ අට දෙනව පුතේ කොළ පාටින් බෑන්ඩ් කරලා තියෙනවා ඊළඟ දෙන්නව රෝස පාටින් බෑන්ඩ් කරලා තියෙනවා ඒ වගුව ලස්සන ලියලා අවබෝධාත්මකව ඒ විදිහට කලස් හතරක් දාන්න. පාට පැන්සලෙන් පාට කරන්න ඔය කියපුවා ඈ. හොඳ නම් ඈ. ඔව් නැත්තම් චෝක් වලින් එහෙම ඇඳලා මේ නියමෙට තියෙයි. දිය සයන් එහෙම මේවා
පෝස්ට් අපේ එන්ට එමත් දායි එතකොට එතෙන්ට කොහොමත් 20ක් විතර 20 වැඩි යනවා 21 22ක් යනවා අතෙන්ට 8යි 9යි 10 11ක් විතර යනවා ඉඩ තියා ගන්න පුතේ ඒ ටිකට ෆොටෝ කොපි මේ පොඩේන් පුතේ මයික් එක ෆොටෝ කොපියක් ගහන්න බෑ පුතේ හරිද කට්ටි ඉවරයිද ඒකේ අර 8යි නේ පුතේ උඩ දෙකත් එක්ක ඕන 10ක් 11ක් වගේ තිබ්බනම් ඇති විසයි උඩේවත් එක්ක 22ක් 23ක් විතර තියන්න වෙනවා හරි අද දවසේ ඒ කරපු කොටස් වල මොනවහරි ගැටලු තියෙනවද පුතේ අහන්න ඒ කියන්නේ ආවර්ත වගු ඇඳා ඊට පස්සේ ආවර්ත අංකයයි පවතින ශක්ති මට්ටම් ගානේ තියෙන සමානතාවය ගැන කතා කළා අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන හා කාණ්ඩ අංකය අතර තියෙන සම්බන්ධකම ගැන කතා කළා ඒතකොට ලබන සතිය අපිට කතා කරන්න වෙන්නේ පුතේ එකපාරට මූලද්‍රව්‍යයක් ආවර්ත වගු කොහෙද තියෙන්නේ කියන එක ෂණිකව ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් හරි ආවර්ත ශක්ති මට්ටම් ගාණෙන් හරි අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාණෙන් හරි ෂණිකව අඳුරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ ඊට පස්සේ සමස්ථානික තියෙනවා ආවර්තික රටා තියෙනවා ලෝවාලෝ ගැන ඉගෙන ගන්න තියෙනවා මේ පාඩ කිවරයක් වෙන්නේ විගරම තියෙනවා රසායනික සූත්‍ර වල තියෙනවා විශාල ප්‍රමාණයක් හදන්න අපිට රසායනික සූත්‍ර නම් ඉතින් දුර ඉඳන් කරන එක කිසිම තේරුමක් නැහැ කියලා මං හිතන්නේ මම ඉස්සර එක එක්කෙනා ගාවට ගිහලා පොත් චෙක් කරනවා गुरुत्वत्वरने मेकोटस बल त्यागा पुते हेमोटम बुच्चारनाए थैंक यू सर।